තේරවාදයට අනුව පරමාර්ථ ධර්ම යනු කුමක්ද කියන කාරණය විශේෂයෙන්ම පරමාර්ථ ප්‍රඥප්තිවල වෙනස මේ මොහොතේදී ඔබ වහන්සේ පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් වටිනවා අපේ ස්වාමීන් වහන්ස. පෙරවස් සරණයි අපේ දැන් මේ වැඩසටහන ඉලක්කය තමයි තේරවාදයේ තියෙන මූලික සිද්ධාන්ත සැකමින් තේරුම් අරගෙන විදර්ශනා භාවනාව පැහැදිලි කරගන්න එක. ඉතින් මේක දීර්ඝ වශයෙන් විස්තර කරන්න පුළුවන් එකක්. නමුත් අපි වැඩසටහනේ හැටියට යම් ප්‍රමාණයකට කැටි කරලා තමයි මේ මාතෘකානුව කතා කරන්නේ. එතකොට මේ තේරවාද ධර්මය බුද්ධ වචනය තේරවාදයෙන් විස්තර කරනකොට තේරවාදයට අනුව ප්‍රධානම මූලිකම සිද්ධාන්තය තමයි පරමාර්ථ කියන කතාව. ඇත්තට මේක පරමාර්ථ ධර්මවලට වඩා පරමාර්ථ කියලා අපි කතා කරන්නට ඕනේ. පරමාර්ථ පරමාර්ථ කියලා විද්‍යමාන කියන්නේ විද්‍යමාන වෙන දේවල්. සත්‍ය වශයෙන් දැනගත හැකි සත්‍ය වශයෙන් යම් දේවල් සිද්ධ කරන දේවල්ට කියන පරමාර්ථ කියලා. ඒක වි ඉදිරියට ඒවා සැකමින් දැනගන්නට ඕනේ. මේ පරමාර්ථ කියන දේවල් හේතු කරගෙන පරමාර්ථ පදනම් කරගෙන ඒ පරමාර්ථ පවතින ආකාරය ඒ වගේ දේවල් ඒ ආකාරයේ ආදිය පදනම් කරගෙන හිතෙන් ගොඩනගාගත් අදහස් ටිකක් තියෙනවා ඒවට කියනවා ප්‍රඥප්ති කියලා ප්‍රඥප්ති ප්‍රඥප්ති කියන එක පරමාර්ථ දිහා බලලා පරමාර්ථ ගැන හිතලා හිතෙන් ගොඩනගා ගන්න අදහසක් එහෙම නැත්නම් ඒ පරමාර්ථයකට හෝ යම් දෙයකට යොදන නමකටත් ප්‍රඥප්ති කියලා කියනවා ප්‍රඥප්ති වර්ග දෙකයි අර්ථ ප්‍රඥප්ති නාම ප්‍රඥප්ති එතකොට දැන් පරමාර්ථ කියන එකේ තියෙන මූලිකම ලක්ෂණ කීපයක් තියෙනවා තේරවාදී හැටියට. පරමාර්ථයක් නම් එයාටම ඔහුටම නැත්තම් ඒ ධර්මයටම ආවේනික වෙච්ච ස්වභාව ලක්ෂණයක් තිබිය යුතුයි. ඒක පළවෙනි දේ. ස්වභාව ලක්ෂණයක්. ස්වභාව ලක්ෂණයක් කියලා කියන්නේ නුවණින් විමසගෙන විමසගෙන යනකොට අවසානයේ දත හැකි යම් ගති ස්වභාවයක් විය යුතුයි. ඒකේ තියෙන ඊළඟ මේක තමයි යමක් පරමාර්ථ නම් සැබවින්ම එය තවත් කොටස් වලට බෙදිය නොහැකි. එක තිතම් වැදග තවත් කොටස් වලට බෙදිය නොහැකි බෙදාගෙන බෙදාගෙන යනකොට දැන් උදාහරණයකට අපි ගමු දැන් ඔන කරුණු දෙකක් මම කිව්වා පරමාර්ථයක තියෙන මූලික ලක්ෂණයක් තමයි ස්වභාව ලක්ෂණයක් ප්‍රතිම ඒක තවදුරටත් බෙදිය නොහැකි බව දැන් අපි සාමාන්‍යයෙන් අපේ ආචාර්යවරු ගන්න සරල උදාහරණයක් ගමුකෝ අපි භෞතික දෙයක් ගමුකෝ ඉස්සල්ලා අපි මිනිස්සයාට එන්න කලින් භෞතික දෙයක් ගමු අපි පුටුව කියලා වගේ එකක් ගමු නැත්නම් මේසේ ගන්න පුළුවන් පුටුව ගන්න පුළුවන් දැන් මේක ලී වලින් හැදිලා තියෙන්නේ අපිට එකම ලීයෙන් පුටුවකුයි මේ කියන්නේ එකම ලීයක් එක විදිහකට තියලා පුටුවක් කරන්න තව විදිහකට තියලා මේසයක් කරන්න බැරිද අපිට පුළුවන් නේද එකම ලීය පවතින ක්‍රමයේ අනුව පුටුවක් ලෙස පවත්වන්න පුළුවන් මේසයක් ලෙස පවත්වන්න ඇසෙම්බල් කරා කියලා හිතන්නකෝ නේ එතකොට දැන් මේ පුටුව සහ මේසය කියලා ගත්තම පුටුව කියන්නේ එක දෙයක් අපේ හිතට මේසය කියන්නේ තව දෙයක් මේ පුටුව සත්‍ය වශයෙන්ම විද්‍යමානද කියලා බලන්නට ඕනේ පුටුව කියන එකේ කොටස් ටික ගලව ගත්ත ගමන් කකුල් ටික ඇන්ද ඉඳ ගන්න එක පිට තියෙන කෑල්ල මේ ඔක්කොම ගැලෙවුවම ලී ගොඩක් වෙනවා නේද මේ ලී ගොඩ පුටුවද කියලා අපි ප්‍රශ්න කරන්නට ඕනේ මේ ලී ගොඩ පුටුව නම් ලී ගොඩ කවර ආකාරයෙන් තිබ්බත් පුටුව විය යුතුයි ලී ගොඩ බැඳලා තිබ්බත් ලනුවකින් පුටුව විය යුතුයි නමුත් අපි මේ ලී ගොඩට ලී මිටියට පුටුව කියන්න යන්නේ නැහැ නේ ඒ ලී ටිකම වෙන ක්‍රමයකට දාලා මේසේ කියන්න පුළුවන් නේ අපිට එතකොට එහෙනම් ලී ටික පුටුව වෙලා නැහැ අපි පුටුව කියලා විවහාර තියෙන කියලා දෙන කවරකටද ලී ටික අවකාශයේ එක්තරා ආකාරයකට තියෙනකොට ඒ පවතින ආකාරය දිහා බලලා අපි හිතෙන් ගොඩනගාගත් අදහසක් තමයි පුටුව කියලා කියන්නේ එතන තිබෙන තියෙන ලී ටික එතකොට මේ ලීය වුණත් බලන්න ඒතර හිතනවා ලී ටික තියෙනවද නෑ ලීය වුණත් බලන්න කුඩා අංශු වලට කඩන්න පුළුවන් ලීයක් වුණත් යතු ගානකොට කුඩා කුඩා අංශු කැඩෙනවා ඇත්තරම විද්‍යාත්මක බැලුවත් මේ ඔක්කොම පරමාණු ගොඩක් නේ වෙන වෙනම තියෙන ධර්ම ටික. එතකොට අපේ තේරවාදයේ හැදෙන මේ සියල්ලම කුඩා කුඩා අංශු වලින් සැදිලා තියෙන්නේ. ඒක අපිට ඔප්පු කරගන්නත් පුළුවන්. ඒක පැහැදිලි. ඒක අන්වීක්ෂකකින් එහෙම බලනකොට පැහැදිලි වෙනව නේද? එකිනෙකට වෙන වෙන වෙච්ච ධර්ම ටිකක් නේ තියෙන්නේ. එතකොට මේ කුඩා කුඩා අංශු වලින් තමයි මේ ලී හැදෙන්නේ. මේක බෙදාගෙන බෙදාගෙන යනකොට තව දුරටත් භෞතිකව බෙදිය නොහැකි කුඩාම අංශුවකට අපි එනවා. අපි ඒක සාමාන්‍ය ධර්මයේ කියන රූප කලාපය කියලා. මම ඉදිරි පාඩමකදී ඒක විස්තර කරනවා රූප කලාපය කියලා කියනවා කුඩා භෞතිකව බෙදිය නොහැකි කුඩාම අංශුව මේ අංශුව බැලුවම මේක තවත් බෙදන්නට බෑ ඒතර කෙනෙක් හිතනවා මේක පරමාර්ථයක්ද බෙදන්න බැරි නිසා නම මතක තියාගන්න ඒ රූප කලාපය කියන කුඩාම අංශුවේ උනත් භෞතිකව බෙදන්න බැරි වුණාට නුවණින් බෙදන්නට පුළුවන් කොහොමද ඒ අංශුවේ තියෙන තද ගතියක් තද ගතිය කියන එක වෙන ක්‍රමයකට කිව්වොත් ඒ අංශුව හරහා තව අංශුවකට යන්න දෙන්නේ නැහැ රෙසිස්ටන්ස් එකක් තියෙනවා ඒ බව තමයි තද ගතිය කියලා කියන්නේ අංශුවක් හරහා තව අංශුවකට යන්න බෑනේ. ඇයි ඒ? ඒක ආවරණයකට බාධකයක් තියෙනවා. ඒ බාධක බව, බාධක ගතිය තමයි තද ගතිය. ඒ තද ගතිය තියෙනකොට ඒක උඩ තව දෙයක් තියන්නට පුළුවන්.
මේ තද ගතිය ස්වභාවයක්. ඒක ද්‍රව්‍යයක් නෙවෙයි. ඒක තවදුරට බෙදන්න බෑ. තද ගතිය බෙදන්නට බෑ. රූපය අර කලාපේ නැත්තම් අංශුවේ තද ගතියක් තියෙනවා. අංශුවේ යම් උෂ්ණත්වයක් තියෙනවා. ඒ අංශුවේ තද ගතිය යම් අවකාශයක පතුරු වෙලා දෙන අංශුවක් වුණත් යම් පරිමාණයක් ගන්නවන්නේ. අවකාශයේ පරිමාණයක් ගන්නවන්නේ. එතකොට ඒ තද ගතිය අවකාශයේ පතුරු පුම්බවපු ගතියක් තියෙනවා. ඒ තද ගතිය විසිරෙන්නේ නැතුව අවකාශයේ එක තැනකට කොටු කරපු අල්ලන ගතියක් තියෙනවා. ඒ වගේම ඒ අංශු දෙකක් එකිනෙකට බඳවන ගතියක් තියෙනවා. මේ වගේ ගති ස්වභාව ටිකක් තියෙනවා අපිට විමසගෙන යනකොට. මේ ගති ස්වභාවය තවදුරටත් බෙදිය නොහැකි. අපි සාමාන්‍යයෙන් ධර්මයේ කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ. තද ගතිය කුම්භවන ගතිය වායෝ, තද ගතිය පඨවි, ශීත උෂ්ණේ තේජෝ, ආබන්ධන අල්ලන ගතිය ආපෝ, බඳවන ගතිය ආපෝ. එතකොට මේවා තවදුරටත් බෙදිය නොහැකි. මෙන්න මේ කියන විදිහට තවදුරටත් බෙදිය නොහැකි ධර්ම. ඒ වගේම මේ ධර්ම වලට Tamanට ආවේනික ලක්ෂණ නැත්ත. තද ගතිය කියන එක නුවණින් තේරුම් ගත හැකි දෙයක්. ආබන්ධන ගතිය වැටහෙන දෙයක් නුවණට. උෂ්ණ ශීත ගතිය වැටහෙන දෙයක්. ඉකි කෘත්‍යයක් තියෙනවා. පුම්බවන ගතිය පවතින දෙයක්. මේවා සැබෑම ස්වභාව ලක්ෂණ. ඒවා තවදුරටත් බෙදිය නොහැකි. ඒ නිසා යා පරමාර්ථ. ඔය විදිහට ඔය එක විදිහකට පරමාර්ථය තේරුම් ගන්න විදිහක්. තව ක්‍රමයක් තමයි පරමාර්ථය කියන එක තේරවාදීට තේරුම් ගන්න. යමක් බෙදාගෙන බෙදාගෙන යනකොට අවසානයේ ඒ ලක්ෂණයක් තේරුම් ගන්න පුළුවන් නම් ඒක පරමාර්ථයක්. ඒකට කියනවා පරිඥා කෘත්‍ය කියලා. බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා අවසානයේ අපි දැනගන්නවා යම් ලක්ෂණයක්. පරිඥාවට ගෝචරයි කියලා කියන්නේ. මතක තියාගන්න වචනේ පරිඥාව. නුවණින් විමසලා තේරුම් ගන්නවා. ඒ වගේම යම් කිසි ධර්මයක අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණ තියෙනවනේ ඒකත් පරමාර්ථයක්. එනිසා යම් කිසි ධර්මයක ස්වභාව ලක්ෂණය, යම් කිසි ධර්මයක ස්වභාව ලක්ෂණෙන් තේරුම් ගත හැකි නම්, යම් කිසි ධර්මයක අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණ පවතී නම්, ඒ ධර්මය අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණ තේරුම් ගත හැකි නම්, යම් ධර්මයක ඒ තේරුම් ගැනීමට කියන පරිඥා කෘත්‍යය ස්වභාව ලක්ෂණ වශයෙන් හෝ ත්‍රිලක්ෂණ වශයෙන් තේරුම් ගැනීම පරිඥා කෘත්‍යය. ඒ පරිඥා කෘත්‍යයට ගෝචර වෙන ධර්මය විද්‍යමාන ධර්මයක්. ඊළඟට භාවනා කෘත්‍යයට ගෝචර නම්, භාවනාව කියන්නේ යම් කිසි ධර්මවල ක්‍රියාත්මක වීමේ හැකියාව, ක්‍රියා සිද්ධිය, හැකියාවන් වර්ධනය කිරීමක්. දැන් අපි ඉස්සලා භවනා කරනකොට ඔන්න සිත එකඟ වෙනවා ටික වෙලාවක්. ටික ටික කාලයක් කරනකොට අපිට ගොඩාක් වෙලා ඒ කාරමුණේ ඉන්න පුළුවන් වෙනවනේ. ඒක එකපාර කරන්න බෑනේ නේද? අපි කාලයක් ගිහලා තමයි මේ සමාධිය වර්ධනය කරන්නේ. සමාධිය වර්ධනය වෙන්න වර්ධනය වෙන්න බොහෝ වෙලා අරමුණේ ඉන්නට පුළුවන්. ඒ වගේම කෙලෙස් වල සංසිඳීම වැඩි, හිතේ සැනසීම වැඩි. අන්න බලන්න සමාධියේ කෘත්‍ය වර්ධනය කරලා අපි. එකම සමාධියක් වර්ධනය කරා නෙවෙයි, පරම්පරා වශයෙන් පහළ වෙන සමාධි වල පසුපසු පහළ වෙන සමාධි වල ශක්තිය වැඩි කරලා. එහෙනම් පරම්පරා වශයෙන් දියුණු කළ හැකි නම් යමක්. මොකද ඒකේ හැකියාවන් දියුණු කරන්න නම් ඒ ධර්මයේ විද්‍යමාන වෙන්න බෑනේ. නැති දෙයක හැකියාවන් දියුණු කරන්න බෑනේ අපිට නේද? එහෙමනම් භාවනා කෘත්‍යයට ගෝචර නම් යමක්. භාවනා කෘත්‍යයට ලක් කර හැකිනම් ඒක විද්‍යමාන දෙයක්. ඊට පස්සේ යම් ධර්මයක් ප්‍රහාණය කළ හැකිනම්, ඒ කියන්නේ ප්‍රහාණය කියලා කියන්නේ ආලෝකය එනකොට අන්ධකාරය නැති වෙනවා වගේ, ප්‍රඥාව පහළ වෙනකොට අවිද්‍යාව දුර වෙනවා, අලෝභය එනකොට ලෝභය නැති වෙනවා, දන් දෙනකොට ලෝභය අඩු වෙනවා. විශේෂයෙන් අනිත් මතක තියාගන්න, දන් දෙනකොට සක්කාය දිට්ඨියත් අඩු වෙනවා යම් ප්‍රමාණයකට. ඒයි මගේ කියන අල්ල ගැනීමනේ අපි අතහරින්නේ නේ. දන් දෙනකොට ඔය රාගය අඩු වෙන්නේ නැහැ. රාගය අඩු වෙන්නේ අසුබේ වැඩකට. දන් දීමෙන් අල්ලගැනීමේ ලෝභය සක්කාය දිට්ඨියට පහරක් අඩු වෙනවා නේ. මම ඒකට කියන්නේ සක්කාය දිට්ඨියට පහරක් වදිනවා යම් ප්‍රමාණයකට. ඇයි අපි ඒක අතහරින නිසා? ඉතින් ඒ විදිහට ගත්තම මෛත්‍රී වඩනකොට ද්වේෂය, මේ ධර්මය කුසල ධර්ම වර්ධනය කරන අකුසල ධර්ම තුනී වෙනවා, හීන වෙනවා, දුර්වල වෙනවා, දවසක විනාශ වෙලා යනවා. එතකොට යම් ධර්මයක් දුර්වල කරන්නට පුළුවන් නම්, හීන කරන්නට පුළුවන් නම්, විනාශ කරන්නට පුළුවන් නම්, නැති කරන්නට පුළුවන් නම්, ඒ ධර්මයේ කලින් විද්‍යමාන වෙන්න එපා නේද? එහෙමනම් යමක් ප්‍රහාණය කළ හැකි නම් ඒකත් පරමාර්ථයක්. යමක් දැම කරුණු තුනක් වුණා, පරිඥාවට ගෝචර නම් ඒක පරමාර්ථයක්. භාවනාවට ලක් කළ හැකි නම් ඒක පරමාර්ථයක්. ප්‍රහාණය කළ හැකි නම් පරමාර්ථයක්. අවසානික තමයි සාක්ෂාත් කරන්න පුළුවන් නම්. සාක්ෂාත් කරනවා කියල කියන්නේ පත් වෙනවා කියන එක ගැඹුරු අදහසක්. ඒක මම දීර්ඝව විස්තර කරන්න යන්නේ නැහැ අද. ඒ කියන්නේ නිවන කියන ධර්මයට අපි පත් වෙනවා. අපි ඒක කාය ඥාණයෙන් ස්පර්ශ කරනවා. අරමුණු කිරීම වශයෙන්, පත්වීම වශයෙන්. ඒ පත් වෙන ධර්මය පත් වෙනවා කියන එක අවස්ථා භූමියක්. යමකට පත්විය හැකි නම් ඒ ධර්මයක් විද්‍යමාන විය යුතුයි. ඒ නිසා තේරවාදය කියන එකේ පරමාර්ථය කොහොමද විස්තර කරන්නේ? අපි යමක්
නුවණින් දැනගත හැකි නම් ප්‍රහාණය කළ හැකි තරම් භවනා වශයෙන් දිනු කළ හැකි නම් යමකට පත්විය හැකි නම් මේක පරමාර්ථය. තවත් ක්‍රමයකින් කිව්වොත් යමකට ආවේනික ස්වභාව ලක්ෂණ ඇති නම් තවදුරට බෙදිය නොහැකි නම් ඒක පරමාර්ථය. මේ කියන පරමාර්ථය ගත්තම චිත්ත චෛතසික රූප කියලා තේරවාද ධර්මයේ හඳුන්වන අපි ඉදිරියට විස්තර කරගමු. ඒ චිත්ත චෛතසික රූප පවතින ක්‍රමයට බලලා හිතෙන් ගොඩනගා ගන්නවා මිනිස්සෙක් දෙවියෙක් බ්‍රහ්මෙක් ඇඳක් ගලක් පුටුවක් ආදී ලෙසට ගසක් ගලක් කියලා ඒ අදහස තියෙන්නේ පරමාර්ථයෝ පරමාර්ථයෝ තියෙන විදිහ බලලා අපි හිතෙන් හිතා ගන්නවා මෙහෙම දෙයක් තියෙනවා මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා ඒ අදහස ඒ එක දෙය ගල ගස ඇඳ පුටුව පර්වතය මේසය මෙන්න මේ කියන අදහස ප්‍රඥප්තියක් ඒක සත්‍ය වශයෙන් විද්ධිමාන වෙන්නේ ප්‍රඥප්තිය අපි හිතෙන් ගොඩනගා ගන්නේ පරමාර්ථ අනුසාරයෙන් ඕක තමයි තේරවාදී හැටියට අපි විස්තර කරගන්න ක්‍රමය